ඉති මේ ඉන්නේ ඔයාලා හැමෝම අඳුරන ට්‍රැක් පැනපු සානක. සානකට ඉන්නවා බල්ලෙක්. සානක රිකොත් එක්ක පශු වෛද්‍ය කාර්යාලයට ඇවිල්ලා ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න. ડોක්ටර් පොඩ්ඩක් එළියට ගිහිල්ලා හින්දා ඇසිස්ටන්ට් පොඩ්ඩක් කිව්වා සානකට වාඩි වෙලා ඉන්න කියලා. රිකෝ? මොකද රිකෝ? ඉති මේ ඉන්නේ අපේ කතාවේ පශු වෛද්‍යතුමා. හෙලෝ. හෙලෝ මේ ඩොක්ටර් මේ තව සතෙක් අරන් ඇවිල්ලා ඉන්නවා මං හිතන්නේ සතාගේ කකුලේ ප්‍රශ්නයක් තියෙන්නේ තව පරක්කු වෙයි දෙන්න. නෑ මට පොඩි වෙලා දෙන්න මම එනවා දැන්. ඔව් පොඩ්ඩක් මේ ඉන්න කියන්න. හරි මම කියන්නම් ඩොක්ටර්. ඔයා වාඩි වෙලා ඉන්නවා. හරි මං එන්න හරි. ටිකකින් අනේ සොරියා මට මේ ළඟ ගෙදරකට යන්න ඕන පොඩ්ඩක් බිහෙත් කරන්න. ඉතින් මේ හිතුවට වඩා වෙලා ගියා. ඉතින් මේ අද මොකද මේ මාව හම්බ වෙන්න ආවේ? මේ පොඩ්ඩක් ડોක්ටර් මේ ඇවිදිනකොට කකුල කොර ගන්න ගැතියක් තියෙනවා. සතියක් විතර බලලා මේ බැරිම තැන තමයි මේ ආවේ. මේ මට ඔයාව හොඳට දැකලා පුරුදුයි මේ මං කල්පනා කරේ කොහොමද කියලා. ડોක්ටර් තම කතාව මේ මාව හම්බ වෙන ගොඩක් අය මට ওই කතාව කියනවා. මේ මීට මාස දෙකකට වගේ කලින් අපේ ඊතර බල්ලෙක් නැති වුණා. මං ඉතින් නිතරම සත්තුත් එක්කම ඉන්න කෙනෙක්. මං කොහෙියත් යාළත් එක්ක. ගෙදර කියන්නේ අපි වෙන් කිරීමක් නැහැ ඉතින් ගෙදර හැදෙන සත්තුන්නේ. මේ ඉතින් ડોක්ටර් කොහොම හරි මේ බල්ල නැති වෙච්චලා මට ලොකු ෂොක් එකක් වගේ ආවා. මේ එතනින් පස්සේ ඉතින් මම සෑහෙන පිස්සු වැඩ කළා. මේ පත්‍රවල ටීවී වල පවා ගියා. ડોක්ටර් මතකත් ඒකයි. දැන් නම් ડોක්ටර් ඒ ඔක්කොම හරි. මේ මම පූර්ණ සුවය ලැබලා ඉන්නේ. එහෙනම් කමක් නැහැ. මේ ඉතින් අපි කියමුකෝ මේ මොකක්ද කකුලට උනේ? නෑ ડોක්ටර් මේ අපේ ගෙදර පූසා ඔය මේ ගෙනදිච්ච කරවල කෑල්ලක් අරගෙන දුවලා තියෙනවා. ඉතින් ඒක පස්සේ දුවන්න ගිහලා තමයි මම හිතන්නේ පොඩ්ඩක් ඔය කකුල නොපිටර වගේ ගිහලා පොඩ්ඩක් කොරයක් වගේ දැන් ඇවිල්ලා තියෙන්නේ. පොඩ්ඩක් බලමුනේ. මේ මොකද්ද මෙයාගේ නම? රිකෝ. රිකෝ කොහොමද? වගේ මේ මෙහෙම කරද්දි මෙතන රිදෙනවද? මේ මෙතන රිදෙනවද රිකා? ඔගල රිකෝ මෙතන රිදෙනවද? ડોක්ටර් බල්ලුන්ට හරි ආදරෙයිනේ. මේ වගේ රස්සාවල් කරනකොට ඉතින් සත්තුන්ට ආදරෙන්න නොකර බෑනේ. හිතනවද? මොකක්ද ඉතින් අපි මේකට කරන්න කියලා මම බැලුවේ. මේ අපි සිංහල බෙහෙත් ડોක්ටර් ටික කාලයක් කරා එහෙම ලොකු ගුණයක් තිබුණේ නෑ. ඈ? මේවට මේ සිංහල බෙහෙත් කරන තැනුත් දැන් තියනවද? ඔහේ නියම ડોක්ටර්. මේ ඊගතරත් බල්ලෝ ඇති කරන සෑහෙන ડોක්ටර් වගේම තමයි සත්තුන්ට හරි ආදරේ. මේ හැබැයි ඉතින් ගුණයක් නම් නැහැ. කොහොම හරි මම මේකට බෙහෙත් ටිකක් ලියලා දෙන්නම්. ටිකකින් මේක ෆාමසියෙන් අරගෙන යන්න. බොහොම ස්තුතියි ડોක්ටර්. අපි යන්නම්. හරි. ඔයයන් ඉස්සෙල්ලා යා. මෙයා හොඳට ඇවිදිනවනේ. ડોක්ටර් මේ ලෙඩාගේ නම ලියන්න ඕන තැනට රිකෝ කියලා ලිව්වේ මොකක්ද දන්නේ නැණි? ආ? සකබෝ